ජාතික ජනබලවේගය සංවිධාන කළ ජනරලියක් මාතලේ ප්‍රදේශයේදී පැවැත්වුණේ එම පක්ෂයේ ජනාධිපති ධුරාපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ජීවන තත්ත්වය උසස් කරගන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. හොරු කොතනද? හොරු නැත්තේ කොතනද? යුක්තිය කොහෙද? අයුක්තිය කොහෙද? සාධාරණේ කොහෙද? අසාධාරණේ කොහෙද? තෝර ගන්න ලේසියක්. ඡන්දේ ගත්තේ රයිල් වික්‍රමසිංහගෙන් රට බේර ගන්න. හැබැයි ගෝඨාභය පැනලා ගියාම ඒ රයිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දුන්නා. මොකටද? ඒ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මේ පාර්ලිමේන්තු ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂලාට හිටපු විශ්වාසවන්තම කෙනා රයිල් වික්‍රමසිං තමන්ගේ පක්ෂ කට්ටිය නෙමෙයි. ඉතින් රයිල් උත්යල්ල මොකද කරේ? රට රැක්කේ නැහැ, ජනතාව රැක්කේ නැහැ, ආණ්ඩුව රැක්ක. ආණ්ඩුව රැක්කේකේ කළගුණ සලකන්න ආණ්ඩුව හිටපු කට්ටිය රයිල් ගාවට ගියා. දැන් වෙලා තියෙන්නේ මොකද? දැන් පොහොට්ටුවක් තියෙනවද? පොහොට්ටුවක් නැහැ. පොහොට්ටුව සීසී එකට වෙලා ගිහලා තියෙනවා. අර අපේ ගමේ භාෂාවෙන් කියනවා නම් පුවක් වල්ල පොළවේ ගැහුවා වගේ. 90 ගණක් ගියා රයිල් ගාවට. තව 10ක් 15ක් ගියා සයිඩ් ගාවට. අන්තිමට පොහොට්ටුව ඔක්කොම ගැලවිලා නට්ට විතරයි තියෙන්නේ. ඕකේ තමයි නාමල් රාජපක්ෂ ඉන්නේ. මේ රයිල් වික්‍රමසිං පාර්ලිමේන්තුවේදී මූණට හොරා කිව්ව දිනේෂ් ගුණවර්ධන දැන් ඉන්න රනිල් ගවටලා ලැජ්ජ නැහැ. රෙදි ඇඳන් ඉන්නවා අපට තේරෙන්නේ. කවුද රනිල්? රනිල් මේ ළඟදී මං අහගෙන කියන එතුමගා හොඳම ටීම් එකේ ඉන්න ඕනේ. කවුද? ප්‍රසන්න රණතුංග, ලෝහාන් රත්වත්ති, රෝහිත අභිගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ. හොඳයි, සෝමාලියාවේ නැවක් කොල්ල කණ්ඩ යන හොඳම ටීම් එක ඒකට නම්. හරි, ඉතමත් පැරණි. මේගොල්ලෝ තමයි ජාතිවාදී වපුරපු අය. මොකද උනේ? අපේ රටේ තිබුණු සියලු නිෂ්පාදන කඩාවැට්ටුව ඒගොල්ලෝ. ඒක ඒගොල්ලෝ කරේ. හැදුවද? හැදුව නෙවෙයි, ඒගොල්ලෝ වැහුවා. මේගොල්ලෝ හදන්නේ, මේගොල්ලෝ කංකුම් පිට රටින් ගෙනාවා. කංකුම් මේ පාලකේ ලුණු පිට රටින් ගේනවා. ලුණු ලුණු හරි පිට රටින් ගේනවා. ලැජ්ජ නැද්ද මේ පාලකයන්ට? මුංගට ගේනවා, කව්පි ගේනවා, උඳු ගේනවා, කුරක්කන් ගේනවා. මෙහෙමයි මේ රට පත් කරේ. ඇයි මේ පාලක කවදාවත් හදන්න කැමතුනේ නැහැ? හැදුවොත් ඒගොල්ලන්ට වැඩක් නැහැ. ගෙනාවොත් කොමිස් එක තියෙනවා. ඔච්චරයි. සීනි නිෂ්පාදන කඩාවැටෙනවා. සීනි ගේනකොට කෝටි 1500ක නේද බදු සහන හරහා ලාභ ලබනවා. අන්න ගේනකොට ලාභයි. පොල්තෙල් ගේනවා. පොල්තෙල් ගේනකොට නේද කෝටි 350යි බදු අලාභය. ඒගොල්ලන්ට ලාභයි. ජනතාවට පාඩුයි. බිත්තරයක් ගේනකොට රුපියල් 8ක කොමිස් එකක් තිබ්බා. බිත්තර කෝටියක් ගෙනාවොත් රුපියල් කෝටි 8යි. ඒගොල්ලන්ට ලාභයි, ජනතාවට පාඩුයි. එනිසා හැම වෙලාවෙම බැලුවේ මොකද්ද? ඒගොල්ලෝ ලාභ හැව්වා. ඇමති ලාභ හැව්වා. ඇමති වටේ ඉන්න ලාභ හැව්වා. කට්ටිය ලාභය බෙදාගත්තා. රට දුප්පත් වුණා.